සෝමක්කා කියන්නේ අපේ සාහිත්‍යයේ ආපු අපූරු කතාන්දරයක්. 1953 අවුරුද්දේ බොහෝ දෙනාගේ ඇස් උඩ ඉඳ බොමුයින් දොන් පේද්‍රෝ සාහිත්‍ය සම්මානය වකට තිබිච්ච ඉහළම සාහිත්‍ය සම්මානය දිනාගත්තේ මේ සෝමක්කාගේ චරිතය ඇතුළත් නවකතාවට. මේ කෘතිය රචනා කළේ අපේ මහා ලේඛක ගුණදාස අමරසේකර චූරින්. නම කරුමක්කාරයෝ. සෝමක් කියන්නේ කවුද? මේ චරිතය විග්‍රහ කර ගැනීම ඒ අවධියේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. සුචරිතය සහ මිනිසුන්ගේ මානව ධර්මතාවන් පිළිබඳ අපුරු ගැටුමක් ගුණදාස අමරසේකර චූරින් මේ කෘතියෙන් ගෙනාවා. කොහොම වුණත් මේ කෘතිය සිනමාවට නම් වීම එක්තරා ආකාරයක විශාල අභියෝගයක්. අදටත් වඩා 1980 වගේ සමයක සොමක්කාගේ චරිතය සිනමාවට ගැනීම පමණක් නොවේ රංගනයේදීම පවා නිලියකට කරන්නට පුළුවන් අති විශාලම අභියෝගය විය හැකිව තිබෙනවා. මේ කතාවට පාදක වෙන්නේ දකුණ පළාතේ පිටිසර ගම්මානයක්. පියයි පුත්තු දෙන්නයි දුවෙක් ඉන්නවා. වැඩිමහල් පුතා ගුණපාල, ඔතැනි හාදෙක් මල්ලි ෆිල්සන්. ගුණපාල විවාහ වෙලා එනවා සෝමත් එක්ක. ගමේ කඩයක් පටන් අරගෙන මේ කඩේ දියුණුවට පත් වෙනවා. මේ හැබැයි මේ කඩේට මහන්සි වෙන්නේ හරියටම මල්ලි විල්සන්. දැන් මෙතන අර බස් එකක් නවත්තන තැනක් බවට පත් වෙනවා. ඕනෑම තේ කඩයක් තවත් දියුණු වෙලා යනවා. හැබැයි මේ එකම තාත්තත් යම් තරුණ බවක් පෙන්වන ගන්නවා. කඩය දියුණු වෙන්නේ වෙන කවුරු හින්දවත් නෙමෙයි, මේ අලුතගෙන මනමාලි සෝම හින්දා කියලා තමයි ඔහු නිතර පවසන්නේ. එක දවසක මේ පවුලේ අය ගුණපාලත් සෝමත් විල්සනුත් කතරගම යනවා. එහිදී හඳපානයේදී මැණික් ගං යූර අසබඩදී විල්සන් සොයාගෙන සෝම ලං වෙනවා. ඊට පස්සේ තව ටික කාලයකදී සෝමට තිබිච්ච ලොකුම අඩුපාඩු වෙච්ච සෝම ගැමිණියක් බවට පත් වෙනවා. හැබැයි මේ කාලේ විල්සන්ගේ අක්කා පිටගමකට විවාහ වෙලා යනවා. තවත් කඩයක් සාමාන්‍ය වෙන්නේ එහෙමනේ, කඩයක් ගාව දියුණු වෙනකොට තව කඩයක් හැදෙනවා. ඉතින් කොයි හැටි වෙදත් මෙතන කඩයකට වැටෙනවා. ඊළඟට ඒ කඩේටත් බස් අලුතෙන් එන බස් නවත්වනවා. ගුණපාලගේ තිවිච්ච කඩයයි ඉඩමයි කෑල්ල අරගෙන මේ පාරක් හදන්න ලෑස්ති වෙනවා. අන්තිමට මේ අතරවාරේ සෝම අසනීප වෙනවා. මේ අවුරුද්දේ ගම් සභා ඡන්දයෙන් ගුණපාලත් විල්සනොත් උදව් කරපු පිළ පරදිනවා. ඒ කියන්නේ ඉඩම අයින් වෙනවා කියන එක මොනේ. හැබැයි අවසානවට දරු ප්‍රසූතියේදී සෝමා මැරෙනවා. අපේ දැනගන්නවා සෝමා විල්සන් එක්ක වගේම ඔවුන්ගේ පියත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගත්තා කියලා. සසර කලකිරිච්ච ගුණපාල ආරණ්‍යයක් සොයාගෙන යනවා. මේක තමයි කරුමක්කාරයෝ චිත්‍රපටයට පාදක වෙච්ච තේමාව. දැන් ඇත්තරම මේ චිත්‍රපටය තුරා පවතින්නේ අපේ දකුණු පළාතේ මේ සියවසේ පහුගිය සියවසේ මුල් භාගයේ සිදුවෙච්ච ගාමීය පෙරලියත් එක්ක සිදුවෙන සමාජ සිදුවීමක්. මේ සිදුවීම තමයි ගුණදාස අමරසේකර චූරින් ඔහුගේ කෘතියට පාදක කරගන්නේ. කොහොම වුණත් මේ සමාජ පෙරලිය මේ චිත්‍රපටය ඇතුළේද එකතු වුණේ නැහැ කියන එක බොහෝ දෙනාගේ මතයක වෙනවා. මොකද මේ චිත්‍රපටයේ වඩාත්ම විවේචනයට ලක්වන සෝමාගේ චරිතය ගොඩනංවලා තිබෙන ආකාරය එය ඒ තිබිච්ච මානුෂීය ධර්මතාවය පසු කරලා සෝමා කෙරෙහි කිසියම් ආකාරයකට අවමානයක් ගෙන දෙන අන්දමටයි චිත්‍රපටය නිර්මාණය කරලා තිබුණේ. මොකද මේ චිත්‍රපටය පුරා විල්සන් තාත්තා ඇතුළු මේ පවුලම විනාශ වෙන්නේ සෝමාගේ ආසාවන් හින්දා කියලා තමයි කතාව යන්නේ. නමුත් මේ චරිතය ඇතුළේ තිබිච්ච නවකතාව තිබිච්ච චරිතයේ ගැඹුරු අභ්‍යන්තරය දන්නට සිනමාකරු සමත් වුණේ නැහැ කියලා චෝදනාවක් තිබුණා. කොයි හරි වෙතත් මේ සෝමාගේ චරිතය රඟපෑවේ ගීතා කුමාරසිංහ. ඇයගේ සිනමා ජීවිතයේ විශිෂ්ටතම රඟපෑමක් ඇය මේ චිත්‍රපටයෙන් කළා. එතෙක් ඇය කරපු හොඳම රඟපෑමක් හැටියට මේ චිත්‍රපටයේ විචාරකයන්ගේ අවධානය දක්වනවා. කරුමක්කාරයෝ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් තේමාවෙන් පමණක් නොවේ, එහි ඇතු වූ ජවනිකා නිසාත් එය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් හැටියට ඉතිහාසයට එකතු වුණා. කරුමක්කාරයෝ චිත්‍රපටය සඳහා තිස්ස අබේසේකරයන් පොළඹවා ගන්නේ අපූරු ආකාරයකට. තිස්ස අබේසේකරයන් කියන පරිදි ඔහුගේ කැමැතිම නවකතා වලින් එකක් වන්නේ කරුමක්කාරයෝ. ඔහු කියන හන්දමට අපේ බිහිවෙච්ච හොඳම නවකතාව විරාගය. තිස්ස අබේසේකරයන් එය අතින් වාසනාවන්ත වෙනවා මේ චිත්‍රපටි මේ නවකතා දෙකම සිනමාවට නැංවීමට සමත් වීම ගැන.
කොහෙටවත් ඔහුගේ ප්‍රියතම නවකතා වෙච්ච කර්මකාරයෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට මුලින්ම සැරසෙන්නේ ඔහු නොවේ. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා නිෂ්පාදන සොයාගෙන ඉන්නේ විජය කුමාරතුංගයන්. මොකද විජය කුමාරතුංගයන් තාම කැමති වෙනවා මේ විල්සන්ගේ චරිතය රඟපෑමට ඔහුට අවස්ථාව ලැබෙනවා නම්. මොකද ඔහු මේ චරිතය රඟපාන්න බොහොම කැමැත්තෙන් හිටියා. මේ නිසා විජය මේ චිත්‍රපටය මෙන් හදන්නට මුලින්ම තෝරා ගන්නට යන්නේ ධර්මසේන පතිරාජයන්ව. හැබැයි අජිත් ගලපත්ති අපේ ප්‍රවීණ සිනමා විචාරකයාණන් ලියූ තිස්ස තිස්ස ග්‍රන්ථයේ හැටියට කර්මකාරයෝ නවකතාව සිනමාවට නැංවීමට පතිරාජයන්ව ගැන එතරම් ගුණදාස අමරසේකර සූරින්ගේ කැමැත්තක් පළවන්නේ නැහැ. මේ අනුව අමරසේකරන්ගේ කැමැත්ත පරිදි මේ කර්මකාරයෝ කෘතිය තිස්ස අබේසේකරයන්ට පැවරෙනවා. සබේෂකරන් මේ කෘතිය ලියද්දී නවකතාකරු සමග විවිධ සාකච්ඡා පවත්වලා තිබෙනවා. මේ නිසා ඇතැම් කරුණු වලදී නවකතාකරුවාගේ උපදෙස් පරිදි එක් කෘතිය යම් යම් වෙනස් කිරීම කරා කියලා සිද්ධ වෙනවා. හැබැයි කියවෙනවා. හැබැයි මෙන්න මෙහෙම තියෙනවා. මේක ලියන්නේ අජිත් ගලපති සූරින් ඔහු ලියනවා. මෙන්න මෙහෙම. නමුත් චිත්‍රපටය ගැන නවකතාකරුගේ මතය දෙබිඩි ස්වරූපයක් ගත්තේය. එක අතකින් නවකතාකරුවා චිත්‍රපටය ඉතා අකමැතිය. අනිත් අතින් ඉතා අකමැතිය. 1978 දෙසැම්බර් මාසේ ගීතා පුවත්තට ගීතා නමැති ඒවකට පවත්වන පුවත්පතක් එයට තිස්සගේ චිත්‍රපටය තම නවකතාවට වඩා බෙහෙවින් සාර්ථක කලාකෘතියක්. නවකතාවේ මානුෂික අතින් ඉස්මතු වන ඇතැම් දුර්වලතා පවා ආවරණය කරගෙන චිත්‍රපටය නිර්මාණය කිරීමට තිස්ස සමත් වී තියෙනවා කියලා අමරසේකර සූරීන් කියනවා. අනිත් පැත්තෙන් කියනවා ඒ සිත් සරපුවත් පතට සිනමාකරුවා තම නවකතාවේ චරිත විකෘති කරන බවත් එම නිසා එම චරිත කෙරෙහි පාඨකයා තුළ අනුකම්පාව ඇති වී ඔවුන් කරුණාරසයත් විඳින නමුත් චිත්‍රපටය තුළ මෙම භාවයමය කම්පනය හා තීව්‍ර රසයක් නැතැයි නවකතාකරුවෝ චෝදනා කරනවා කියලා. මොනවුනත් මේ චිත්‍රපටයේ ජන ගාමිණි වේරගම අසිරිමත් සිනමාව ග්‍රන්ථයේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. කර්මකාරයෝ සිංහල සිනමාවේ කෙමදු ස්ථානයක් හිම කරගනීද යන්න බොහෝ පරස්පර මතවාදයන්ට තුළු දිය හැකි. සුචරිතවාදයේ මුවාවෙන් චිත්‍රපට කපා කොටමින් අගතිගාමී ලෙස වර්ග කරන ඊනියා සුචරිතවාදීන්ට මෙම නිර්මාණය තවත් කාම චිත්‍රපටයක් විය හැකිය. එහෙත් කර්මකාරයෝ එම ලේබලය අලවීමට ලෙහෙසි නොවන සාරු නිර්මාණයකි. මිනිසත් බවට උරුම දුක් දොම්නස් හා සුවද සොම්නස් උපේක්ෂා සහගත අයුරින් සිනමාවේ සිතුවම් කරනු දැකිය හැකි වූ දුර්ලභ අවස්ථාවක් වූ එය වඩාත් හරවත් වින්දනයක් හා ජීවිතාවබෝධයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන නිර්මාණයක් ද වන්නේය. තිස්ස අබේසේකරගේ මෙම ප්‍රයත්නය නවමං ගවේෂණයලා උකටලී වන සම්ප්‍රදායික සිනමාකරුවන්ට අභියෝගයක් වන්නාසේම සිනමාවේ නිම්බලලු පෙළ කිරීමට තෝඩු දෙන හේතුවක් ද වන්නේය කියලා. මේ ලියන්නේ 1980 ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම විසින්. මම මේ අදහස් ගෙනාවේ මේ චිත්‍රපටය එන් දශක ගණනාවකට පසු නැවත සිහිපත් කිරීමේදී මේ කරුණු කාරණා වැදගත් නිසා. තිස්ස අබේසේකරගේ අභිප්‍රාය වූයේ සෝමක්කා කාමිනික බවට පත් කිරීම නම් ගීතා කුමාරසිංහ බැල්මෙන් ඉගෙන වචනෙන් එම චරිතයේ අපූරුවට ජීවත්තේ ඇතම සිනමා ජීවිතයේ මෙතෙක් කළ හොඳම රඟපෑම ලෙස ඒ හැඳින්වීම නිවරදියයි දකිමි. විලිසන්ගොයි චරිතයේ බාහිර ස්වරූපයට ළඟාවීමට විජය කුමාරතුංග දැඩි ආයාසයක් දරුවද එම චරිතය සතු අභ්‍යන්තර ගුණාංග ඔහු වටහාගත් බවක් චරිත නිරූපණයෙන් ගම්මය නොවේ. නළුවකුට කලාතුරකින් හමුවන අභියෝගයක් බඳු වූ චරිතයකට සාධාරණ ඉටු කිරීමට නොහැකි වීම මාසිතන අඳුරෙන් විජය කුමාරතුංග නැමති තරුවේ නොව විජය කුමාරතුංග නැති නළුවාගේ අභාගයකි. මේ මගේ මතයක් නොවේ. ගාමිණී වේරගම ප්‍රවීණ සිනමා විචාරකයාණන් කර්මකාරයෝ ගැන ලියපු අදහස් පළ කිරීමක්. කොහොම වුණත් කර්මකාරයෝ චිත්‍රපටය ඒ අවධියේ පවුලේ සිනමාවත නිසා අති විශාල අති සාර්ථකාදයන් වරතා තිබිනේ. හැබැයි චිත්‍රපටය දවස් 50 ඉක්මවා තිරගත වුණා. චිත්‍රපටය අර මැද පන්තියේ සාර්ථකත්වයක් අත්කරගත් චිත්‍රපටය. හේතුව ඒ වන විට අපි හිටියේ පවුලේ සිනමාව ඇතුළේ. මොකද කර්මකාරයෝ තිරගත වෙනකොට ඊට සාපේක්ෂව අනිත් පැත්තේ ගඟ අද්දර අතිසාර්ථකව තිරගත වුණා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ෆ්‍රාන්සිස් සියඹලාපිටිය, තිරනාටකය සහ අධ්‍යක්ෂණය කළේ තිස්ස අබේසේකර, ගුණදාස අමරසේකර සූරින්ගේ නවකතාව ඇසුරෙන්. කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න. ඩොනල්ඩ් කරුණාරත්න තිස්ස අබේසේකරන් සමග කළ එකම චිත්‍රපටය එය. සංස්කරණය කළේ ලාල් පියසේන. සංගීත අධ්‍යක්ෂණය
Kale Sarath Pranandu. චිත්‍රපටයට ඇතුළත් වුණා ගුණදාස අමරසේකර සූරින්ම රචනා කරපු සදා වෙලමින් පෙලේ කියන WD අමරදේවයන් ගායනා කරපු ගීතයයි වගේම සත් වග වැහැරිනා කේඩිකේ ධර්මවර්ධන ජන කවියක් ඇසුරෙන් රචනා කරපු රා 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 බොම්බියේ කියන ගීතය එය T.M. ජයරත්න සමඟ ගුණදාස කපුගේ විසින් ගායනා කරනු ලැබුවා චිත්‍රපටයේ නිෂ්පාදන කෘත්‍ය අධිකාරී ලෙස කටයුතු කළේ සොමසිරි දෙහිපිටිය සහායදක්ෂණය කළේ සරත් ගුණරත්න සමඟ රංජිත් යාපාද අල්විස් කැමරා සහාය ජයනාත් ගුණවර්ධන ඉස්සෙන් රත්නසිරි යාපා ජයවර්ධන සංස්කරණ සහාය අශෝක ආතාවුද හෙට්ටි කලා අධ්‍යක්ෂණය K.A. මිලටන් පෙරේරා වේශ නිරූපණය රජීද සිල්වා ශබ්ද පරිපාලනය මයිකල් සත්‍යනාදන් නිෂ්පාදන කළමනාකරු චිනදාස නිස්සංක මේ චිත්‍රපටය විජයා චිත්‍රාගාරයේ වගේම රාජ්‍ය චිත්‍රපට සංස්ථා සරසවි චිත්‍රාගාරයේදී තමයි හසානාගාරකට කළේ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ සෝමක්කා ලෙස රඟපෑවා විජය කුමාරතුංග විල්සන් ලෙස රඟපෑවා උපාලි අත්තනායක ගුණපාල අයියා ලෙස රඟපෑවා සෝමසිරි දෙහිපිටිය තාත්තා ලෙස රඟපෑවා සිරිල් වික්‍රමගේ පියසේන අහංගම දයා තෙන්නකෝන් හයසින් විජයරත්න රත්මලි ගුණසේකර අසංකා මොනරාවිල දයා අල්විස් අනුර මැදගොඩ G.R. පෙරේරා රත්නාවලි කැකුණවෙල යූ ආර්ය විමල් ලයිනල් වික්‍රම ආදීන් චරිතයේ සෙසුන් නිරූපණය කරනු ලැබුවා මේ චිත්‍රපටය රූපගත කරන ලද්දේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේදී චිත්‍රපටය කොළඹ රීගල් මරදානේ ක්‍රවුන් ගල්කිස්සේ ඕඩියන් ඇතුළු සම්භාවනීය පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ තමයි තිරගත කළේ කොමුණත් චිත්‍රපටයේ මාසයක් යන විට දවස් 34ක් යනකොට මුල් ශාලා 4කට සීමා වුණා වෙම්බලි සිනමා හලේ දවස් 47යි ක්‍රවුන් සහ ඕඩියන් සිනමා හල්වල දවස් 54යි හැබැයි එදා මේ කරුමක්කාරයෝ බලන්නට අපි පාසල් අවදී අපට අවසර තිබුණේ නැහැ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි නමුත් වර්තමානයේදී මේ චිත්‍රපටය අන්තර්ජාලයෙන් නුනුත් පසු කලෙක රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ අපූරු සිනමා කෘතිය දැකගන්නට සියලු ප්‍රේක්ෂකයන්ට ඉදලබන කාලය මැවූ වෙනසක හැටි අරුමේ කරුමක්කාරයෝ